අපි අද දවසේ පිළිසඳරට සූදානම්. කවුද සහභාගී වෙන්නේ කියලා කලින් හැඳින්වීමක් කළේ නැහැ. දැන් තමයි මේ හැඳින්වීම කරන්න සූදානම් වෙන්නේ. හැඳින්වීම පොතක පුංචි කවියකින් කළොත් හොඳයි කියලා මට හිතුණා. මේ පුංචි සිත්තරාවි කියලා පුංචි සුන්දර කවි පොතක් මගේ අතට හම්බුණා. ඒ කවි කිහිපයක් තිබෙනවා. විවිධ තේමාවන්ට ගොඩ නැගුණු කවි නිස්සදැස් සදැස් දකින්න පුළුවන්. ඒ අතරේ තියෙනවා පුංචි සිත්තරාවි, බෝරිච්චි අත්වැටුණු මල්කමින් පිරිගවම, පුංචි කිහි රැල්ල, සුමුදු අත් පොඩි දිලේ, පුංචි තු සිත්තරාවි, ඇඳි චිත්‍ර ලොවදිනු, පිකාසෝ පරදවා යන ලෙසින් මට දැනේ. අපි පද වැඩසටහන පටන් ගත්තේ තීයට යදුණු ළමා දිනේ වැඩිහිටි දිනය මතක් කරමින්. ඉතින් වැඩිහිටියන් අතින් දරුවන්ට සුරක්ෂිත රටක්, ආදරණීය අනාගතයක්, ආදරණීය ලෝකයක් නිර්මාණය කරන්න දැන් ඊයේ තේමා බවට පත් වුනේම අපේ රට අපේ දෑතින්, ඔවුන්ට ඔවුන්ගේ දෑතින් රට නගන්නට නම් අපේ දෑතින් ඔවුන්ව බොහෝම ආදරෙන් පරිස්සම් කරගත යුතු හැටි ගැන අපි කතා කරපු වෙලාවේ, ඒ ගැන අවධානය දීපු වෙලාවේ වැඩිහිටියෙකු අතින් දරුවෝ වෙනුවෙන් ලියවුණු අපූර්ව කවි පෙළක් මේ ප්‍රදීප් ප්‍රියංකර යසරත්න කියන කලාකරුවාගේ නිර්මාණයක්. හැබැයි අද ඔහු සහභාගී වෙන්නේ අපිත් එක්ක මේ පිළිසඳරට. මේ ගැන කතා කරනවටත් වඩා තමන් දරන තනතුරත් එක්ක කොළඹ පුරපති කියන බොහොම බලසම්පන්න අභ්‍යුගාත්මක ගෞරවනීය තනතුරත් එක්ක ඒ කාර්යභාරය ගැන වඩාත් කතා කරන්න. ප්‍රදීප් යසරත්න මැතිතුමන් ආයුබෝවන්, සුබ උදෑසනක් කියලා අපි පිළිගන්නවා. ඉතින් කොළඹ දිසාපතිතුමන් අපි එතුමන්ව බොහොම ගෞරවයෙන් මේ විදිහට පිළිගත්තා වගේ, මේ කොළඹ දිසාව ගත්තාම ලංකාවේ ඉතාම සුවිශේෂම දිස්ත්‍රික්කයේ බවට පත් වෙන කාරණා ගණනාවක් නිසා. ඒ නිසා අර දිස්ත්‍රික් අනෙකුත් දිස්ත්‍රික් අතර කොළඹට හිමි වෙනවා ඉතාම සුවිශේෂ ස්ථානයක් දිසාපතිතුමනි. ඉතින් මෙහිදී මේ මම අර කවියෙන් පටන් ගන්න හේතුවත් ඔබ එක පැත්තකින් හොඳ නිර්මාණකරුවෙක්, එය අපේ රටේ ජනතාව දැනුවත් වෙන්නට ඕනේ එක කාරණාවක් සහ ඊයේ මේ ළමා දිරියේදීමත් මේ කාරණාත් එක්ක. අපි පටන් ගමු. දැන් මේ වෙනකොට කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් නෙවෙයි මුළු රටම වගේ යම් ආකාරයකින් අපි රැකගෙන මේ ගෝලීය වසංගත තත්ත්වයක් හමුවේ බොහොම ප්‍රවේශමෙන් ඉදිරියට යන්න අවශ්‍ය වැඩපිළිවෙලක් හදාගෙන කටයුතු කරමින් යනවා. එහෙම වෙද්දී ඔබේ කාර්යභාරය විශේෂයෙන් පහුගිය කාලේ සෑහෙන දැනෙන කාර්යභාරයක් බවට පත් වුණා. ඒ වැදගත්කම අපිට මේ ලඝු කරන්න පුළුවන් කමක් නැහැ. කොහෙත්ම කුඩාවට ඒ බොහොම වැදගත් වුණා. මාධ්‍ය එක්කත් බොහොම කුළුපගව ඔබ කටයුතු කළා. එතකොට මේ ඒ වසංගත තත්ත්වයක් එක කරන්නට කියන්නට මුණුද? දැන් තත්ත්වය කොහොමද? මේ කොළඹ දිස්ත්‍රික්කය තුළ මේ තත්ත්වය පාලනය කරගන්නට ගත් උත්සාහය, මේ ආදී කාරණාවලින් අපි කතාබහ ආරම්භ කරමු දිසාපතිතුමනි. බොහොම ස්තුති ප්‍රගීත්. ඇත්තටම කොළඹ දිස්ත්‍රික්කය කියන්නේ ලක්ෂ 24කට අධික ජනතාවක්, පවුල් 558,000කට අධික ප්‍රමාණයක් ඉන්න ජනගණත්වයෙන් ගත්තොත් අපේ රටේ වැඩිම ජනගණත්වයක්, පුංචි වර්ග කිලෝමීටරයකට වැඩිම ජනගණත්වයක් තියෙන දිස්ත්‍රික්කය තමයි කොළඹ දිස්ත්‍රික්කය. එතකොට කොළඹ දිස්ත්‍රික්කයේ බහුතර ජනතාව, කියන්නේ 90%-95%ක්ම ඇත්තටම යැපෙන්නේ පිට දිස්ත්‍රික් වලින් ලැබෙන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වලින් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පිට රටින් ලැබෙන ආහාර වලින් තමයි. දැන් අනුරාධපුර, හම්බන්තොට ඒ වගේ දිස්ත්‍රික්ක ගත්තොත් ඒ දිස්ත්‍රික් වල ජනතාව බොහෝ දුරට ඔවුන්ගේ දිස්ත්‍රික්කය තුලින් කෘෂිකර්මික වලින් යැපෙන ප්‍රජාවක් ඉන්නේ. එතකොට අපිට තිබ්බ ලොකුම ප්‍රශ්නේ තමයි COVID-19 වසංගත තත්ත්වෙත් එක්ක සෞඛ්‍ය අංශයත් ආරක්ෂක අංශයත් ඉතා දැඩි COVID-19 වෛරස් තත්ත්වෙත් එක්ක ඔවුන් සටන් කරනකොට අතිගරු ජනාධිපතිතුමා ප්‍රධාන රජය මගින් අපිට පවරපු, දිසාපතිවරුන්ට පවරපු ලොකුම වක්කීම වුණේ මේ ඉදිරි නීතිය ක්‍රියාත්මක වන කාල සීමාව තුළදී ජනතාව ගෙවල් වල නිවෙස් වල තබා ගැනීම, ඔවුන්ට අවශ්‍ය අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ටික, අත්‍යවශ්‍ය සේවාවන් ටික එපමණක් නොවේ අපිට ලොකු වගකීමක් බාර දුන්නා. ඒ ජනතාවට අවශ්‍ය ඖෂධ ටික වෙන්න පුළුවන්, ඔවුන්ගේ විශ්‍රාම වැටුප වෙන්න පුළුවන්, ආබාධිත සඳහන් ආබාධිත වැටුප වෙන්න පුළුවන්, වැඩිහිටි දීමනා වෙන්න පුළුවන්, මේ සියල්ල නිවෙස් වලට ගිහිල්ලා ලබා දීමේ වගකීම තමයි ප්‍රගීත් අපිට බාර දුන්නේ. ඉතින් ඇත්තට මේකට අපිට මීට ඉස්සෙල්ලා මේකට පූර්වාදර්ශයක් නැහැනේ ප්‍රගීත්. අපිට අත්දැකීමක් නැහැ මේ වගේ වසංගත. අපි සුනාමි වගේ අවස්ථාවලදී යම් කිසි ජන කොට්ටාෂ වලට අපි ඒක පුළුවන් ආපදා තත්ත්වවලදී ගම් වතුර වෙන්න පුළුවන්, සුළිසුළං වෙන්න පුළුවන්, ඒ වගේ දෙයක් අපිට ඒක කළමනාකර ගැනීමේ යම් කිසි හැකියාවක් තියෙනවා. ඔව්. නමුත් මෙවැනි දින 66ක්
අපි හිතුවේ නැහැ කවදාවත් දින 60ක් මාස දෙකකට අධික කාලයක් ඇඳිරි නීතිය අඛණ්ඩව ක්‍රියාත්මක වෙයි කියලා. ඉතින් මේ කාල සීමාව තුළ ඉතින් මේක අපිට හොඳ අත්දැකීමක් වුණා. ඇත්තටම අපි එක ටීම් එකක් අපිට අතිගරු ජනාධිපතිතුමා වගේම අමාත්‍යමල්ලි රජය මගින් ලබා දුන්නු උපදෙස් අනුව විශේෂයෙන්ම COVID-19 විශ්වවිද්‍යාල අධාලව කාර්යසාධක බලකායන් විසින් ලබා දුන්නු උපදෙස් අනුව අපි අනුගමනය කරලා අපිත් අලුත් දේවල් නිර්මාණය කරගත්තා. විශේෂයෙන් ප්‍රාදේශීය ලේකම්වරු 13 දෙනා කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරු 13 එක්ක 13 දෙනාම ඔවුන් ඉන්න කාර්ය මණ්ඩලයත් එක්ක අපි එකතු වුණා. අනිකුත් ඒවා පොලිස් නිලධාරීන් විශේෂයෙන් මම මතක් කරනවා ජේස් නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහත්මයා. ඒතකොට ඒ වගේ ඒ පිලිස ඒ පොලිස් නියෝජ්‍ය පොලිස්පතිවරුන් පොලිස් අධිකාරීන් සියලු දෙනාම අපි එක ටීම් එකක් වුණා. ඒ එක ටීම් එක අනුව තමයි අපි මේ ගමන ගියේ. අපිට ඊට පස්සේ අපිට අවශ්‍ය වුණා මේ අත්‍යවශ්‍ය ආඩ්‍රග්ගි ටික ගෙනියන්න. ඉතින් අපි යාන්ත්‍රණ ගොඩනගා ගත්තා. විශේෂයෙන් ප්‍රාදේශීය කමරු ග්‍රාමීණදාරවරුන් ශේස් අනිකුත් ශේස්ඳාරීන් ආර්ථික සංවර්ධන මේ ඔක්කොමලා එකතු වෙලා ගම් අපි මේ ගමක තියෙන ග්‍රාමීණදාරි වසමක තියෙන නිවාස ටික නිවාස 50 50 50 75 අතර බෙදාගත්තා එක නිලධාරී. ඒ වලට අවශ්‍යතාවල් හඳුනාගත්තා. අත්‍යවශ්‍ය ආහාර කොහෙන්ද අඩුවෙලා තියෙන්නේ? කොහෙටද යවන්න ඕනේ? පිට දිස්ත්‍රික්කයෙන් ගේනකොට විශේෂ මතක් කරන ඕනේ ජනාධිපති ලේකම්තුමා. ඔය විශේෂයෙන් අපිට පිට දිස්ත්‍රික්ක වලින් තිබා ඒ වෙනකොට බහුතර මේ කියන්නේ අතිරික්ත ආහාර ද්‍රව්‍ය එළවලු එහෙම නැත්නම් මාළු මේවා කොළඹට ගෙන මේ ගැටලු තිබ්බා. ඉතින් අපි පොලිස්පතිතුමත් නියෝජ්‍ය පොලිස්පතිතුමලත් එක්ක කතා කරලා ඇඳිරි නීති බලපත්‍ර නිකුත් කළා. අපි ඒ දිස්ත්‍රික්ක වලට අර සෞඛ්‍ය මේ නිර්දේශ අනුව මේ ලොරි යවල ඒවා ගෙන්නගෙන මේ මේ දිස්ත්‍රික්කයේ පුරාම බෙදහැරියා. ඉතින් අපිට කියන්න සතුටේ ප්‍රගේ COVID-19 කියන්නේ මේ වෛරස් තත්වයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ කීප දෙනෙක් මිය ගියා. පස් දෙනෙක් හය දෙනෙක් වගේ මිය ගියා. නමුත් අත්තවල් කියන්නේ ආහාර නැහැ කියලා, කියන්නේ කුසගින්න කියලා, එහෙම නැත්නම් උන්ට කන්න බොන්න නැති වුණා කියලා කිසිම කෙනෙක් මිය ඇදුනේ නැහැ. ඒ මිය ඇදෙන්න අපි ඉඩ තිබෙන්නේ නැහැ. ඒ වගේම තමයි අනිත් පැත්තෙන් ගත්තොත් කිසිම කොළඹ දිස්ත්‍රික්කයේ මෙච්චර ලක්ෂ 24ක් පවුල් 558කටකින් එකම පුද්ගලයෙක්වත් කන්න නැහැ කියලා, එහෙම නැත්නම් කුසගිනී කියලා පිකටින් කරේ, වර්ජනය කරේ, එහෙම නැත්නම් එළියට බැලු උද්ඝෝෂණය කරේ, එහෙම නැත්නම් අපි දන්නා ප්‍රගීත ඔබතුමාගේ ඔය නිවේදන පීපුවත්පත් කිනුවට අපි අහලා තියෙන අනන්තවත් ලෝකයේ බලගතු රටවල් වල ඇමරිකාව බ්‍රසීලිය වගේ රටවල් වල පවා මිනිස්සු ඒ ජනතාවට කන්න නැහැ කියලා වුන් පාර්ක බැස්සා, වීදි සටන් කරා. මේ සමහර රජයේ ආයතනට වුන් පහර දෙන්න පටන් ගත්තා. නමුත් අපේ රටේ කොළඹ දිස්ත්‍රික්කයේ කියන මේ ජනගහනත්වය වැඩි මේ රටක කවදාවත් එවැනි තත්ත්වයක් ඇති වුණේ නැහැ. සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ආරක්ෂක අංශ ඒ දැඩි සටනක් COVID-19 එක සටන් කරනකොට අපි ජනතාවගේ නිවෙස්වල තියාගන්න අපි ඊට සමානම ලොකු සටනක් අපේ රජයේ නිලධාරීන් වශයෙන් අපි කරා. ඉතින් අපිට ඒක දැනෙනවා. නමුත් අද වුණත් මේක සම්පූර්ණයෙන් අපේ රටෙන් තුරන් වෙලා නැහැ. පාලනය කරගෙන තියෙනවා. ඉතින් අපි දැන් වුණත් සෞඛ්‍ය අංශ ආරක්ෂක අංශ මේ සියලු දෙනත් එක්ක එකතු වෙලා අපි නිරන්තරයෙන් විශේෂයෙන් බස්නාහිර පළාත් ආණ්ඩුකරු ආණ්ඩුකාරතුමා මේ සියලු දෙනත් එක්ක එකතු වෙලා අපි නිරන්තරයෙන් සතිපතා අපි මේ ප්‍රගතියේ සමාලෝචනය කරනවා. ඇත්තටම ගිය මේ අඟහරුවාදා ප්‍රගීත් කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව තිබ්බා. සියලුම පාර්ලිමේන්තු තත්ත්වය කොළඹ දිස්ත්‍රික්කයක අපි සමාලෝචනය කරනවා. සලමුදලට යම් කිසි ගැටලුවක් එනොනං විශේෂයෙන්ම PCR පරීක්ෂණ ඒ වගේ දේවල් දැනටත් නියඳි වශයෙන් අඛණ්ඩව කරගෙන යනවා. ජනතාව දැනුවත් කරනවා ඒ වගේ දේවල් අපි කරගෙන. ඒකේ අවසාන වශයෙන් කියවුණු කාරණාවත් ඉතාම වැදගත් එකක්. මොකද දැන් පේන හැටියට හිතන හැටියට හිතාගෙන ඉන්නේ සියල්ල අවසන් කියලා. නමුත් මේ සම්බන්ධ මෙහෙයුම් කටයුතු කරන කණ්ඩායම් මෙතුමන්ලා නිරන්තරයෙන් මේ පිළිබඳ අවධානයෙන් ඉඳද්දී අප ජනතාව විදිහට තිබිය යුතු අවධානය මෙහිදී වඩාත් හොඳින් මතුවෙනවා. මම ආරම්භයටත් ටිකක් වෙලා ගත නිසා වැඩි වෙලා මේ ප්‍රශ්න අහන්න ඔබෙන් කාලය ගත කරන්නේ නැහැ. කාරණාවෙන් කාරණාව ඉදිරියට යමු. මේකත් එක්ක මතුවෙච්ච විවිධ ප්‍රවණතා තියෙනවා, රැලි තියෙනවා සබදතුමනි. ඉන්න එකක් තමයි මේ කුඹුරු අස්වැද්දීම, පුරන් කුඹුරු අස්වැද්දීම කියන්නේ තෙවැනි එක්තරා මතුවුණු රැල්ලක්. මොකද අපිට දැනුණා ඉදිරි අනාගතයට යනකොට ආහාරවල අඩුකමක් එන්න පුළුවන්. අපි ඒ නිසා ස්වයංපෝෂණය වෙන්න ඕනේ. මේ අධිකරණයක ගයන් සඳ කැලුම්ලා වගේ ක්‍රීඩකයෝ, ක්‍රිකට් ක්‍රීඩකයෝ තවදුරටත් එක්කාසු වුණා. ජනප්‍රිය චරිත එකතු වුණා. විශේෂයෙන් තරුණ ප්‍රජාව මේ සඳහා ශක්ති තමන්ගේ ශක්තිය යෙදුවා. මොකද්ද මේ වැඩපිළිවෙලේ වර්තමාන තත්ත්වය? සමහර තැන්වල කියවෙනවා මේක පටන් ගත්තාට උන්ට එතනින් එහා දිරිදීමක් උනේ නැහැ, පොඩ්ඩක් අඩාල වෙලා තියෙනවා කියලා. මොකද ඇත්තම තත්ත්වය? ඇත්තටම ප්‍රගීත් හොඳ ප්‍රශ්නයක් ඔබතුමා අහන්නේ. මේ COVID-19 වසංගත තත්ත්වය අපිට සමහර වෙලාවට ආශිර්වාදයකුත් වුණා. ඒක තමයි විශේෂයෙන්ම කෘෂිකර්මයේ පිටිබඳව ලොකු පිබි දීමක් ඇතුණා. ඒක කොළඹ දිස්ත්‍රික්කය. කොළඹ දිස්ත්‍රික්කය ගත්තොත් ඇත්තටම කෘෂිකර්මයට විශාල ප්‍රවණතාවයක් තියෙන දිස්ත්‍රික්කයක් නෙමෙයි. නමුත් ඔබ විශ්වාස කරන ප්‍රගීත විශේෂයෙන්ම කඩුවල සහ කොළොන්නාව කියන ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂවල පුරන් කුඹුරු එහෙම නැත්නම් අවුරුදු ගානක සාමාන්‍ය පුරන් කුඹුරක් කියන්නේ කන්න පහකට වඩා වැඩි ප්‍රමාණයක්
අස්වැද්දපු නැති නැත්තම් ගොවිතැන් නොකරපු කුඹුරු තමයි අපි පුරන් කුඹුරු වශයෙන් හඳුන්වන්නේ. නමුත් අවුරුදු 10කට 15කට වඩා කාලයක් කිසිම කෘෂිකාර්මික කටයුත්තක් නොවුණු කුඹුරු අස්වැද්දීමේ විශාල මෙහෙයුමක් මේ කාල සීමාවදී පටන් ගත්තා. ඉතින් මම මේවලුත් මතක් කරන්න ඔබතුමා මතක් කරා වගේ අපේ රටේ විතර නෙමෙයි ජාත්‍යන්තරයට පවා ගිය ප්‍රධානම යතුරුපැදි ධාවක ශූරියෙක් තමයි ගයාන් සඳරුවා. කඩුවෙල ප්‍රදේශයේ ඉන්නේ. ඔහු ඇත්තටම ඔහුගේ පිටිපස්සේ ඔහුගේ නිවසේ පිටිපස්සේ තිබ්බ විශාල ඔබ දන්නවා ඇති මාළබෙට ආසන්න චන්ද්‍රිකා කුමාරතුංග මහවත දෙපසේ තිබ්බ විශාල කුඹුරු යායවල් තිබ්බේ. අක්කර 200 ගණන් 300 ගණන්. ඒ කියන්නේ කාලයක් මේක අස්වැද්දලා තිබ්බේ නැහැ. මේ තිබ්බ කොරෝනා කොවිඩ් 19ට අදාළ ඇඳෙන නීති කාල සීමාවෙදී මේ ගයාන් සඳරුවන් ඔහු මේ ඔහුගේ තරුණ කණ්ඩායමක් ඔහුට තිබ්බ ඒ සම්බන්ධතා ව්‍යාපාරික සම්බන්ධතා ඒ සියලුම එකහු කරගෙන ඔහු පටන් ගත්තා. ඒ සඳහා ඔහු අපිට ආරාධනා කළා. ඇත්තටම අපි නිලධාරීන් වශයෙන් අපිට පුදුම ශක්තියක් ලැබුණා. මොකද අපි මේ වෙනකොට මේ කෘෂිකර්මික මේ කටයුතු පිළිබඳව මේ අඳින නීතියත් එක්ක ජනතාව දැනුවත් කිරීමෙන් ගිය කුෂි සහායම් අවසරයක් අවස්ථාවක් තිබුණා කෘෂිකර්මික කටයුතු වල යෙදෙන්න. අනිවාර්යෙන්ම. එතකොට ඒකත් ප්‍රයෝජනට අරගෙන තමයි මේ ගයාන් සඳරුවන් ආරම්භ කරා මේ පුරන් කුඹුරු ටික. එතකොට ඒකට ගයාන්ට පුදුම ශක්තියක් වුණා ඔහුගේ එක තරුණ කණ්ඩායම. විශේෂයෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මේ ක්‍රිකට් ක්‍රීඩකින් එකතු වුණා. ක්‍රිකට් ක්‍රීඩකින් කීප දෙනෙක් කියලා දැන් මේ වෙනකොට ඇත්තටම අපි හරි සතුටි මේ වප්මගුලක් පවා ගයන් මේ පුරන් කුඹුරු රාශ්‍රිතව අපි මීට මාසයකට ඉතර පෙර සිද්ධ කරා. ඒකට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයෝ පවා කුඹුරු වලට බැහැලා යසදී කැටිට කරා. ඒ ඔබගේ ඔබ පෞගිය කාලේ මතකයි ඒ පුවත්පත් වලින් වාර්තා කරා. ඉතින් මං කියන්නේ මේකත් එක්ක අක්කර මේ වෙනකොට අක්කර 100 ගානකට ආසන්න ප්‍රමාණයක් කොළඹ දිස්ත්‍රික්කයේ අලුතින් ඒ කියන්නේ අවුරුදු ගණන් අවුරුදු 15 20 මේ අස්වැද්ද පුනවෙති කුඹුරු යායවල් අස්වැද්ද. මේක වැඩගත්කමකුත් තියෙනවා තව. මේකට රසායනික පොහොරෝ අනිකුත් පොහොරයෝ දන්නෙත් නැහැ. මේක ඇත්තට කාබනික මේ වගත් ඒ වගේම පාරම්පරික අපේ සහල් වලට වට තමයි ප්‍රමුඛතාවය දීලා තින්නේ. මේකත් ඉතින් හරි සුන්දරයි. මොකද අපි හිතන්නේ අර විශ්වලාගත් ආශිර්වාදයක් වෙලා තිනවා. ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයේ නාගරික කෘෂිකර්ම වැඩසටහන් විශාල ප්‍රමාණයක් මේ වෙනකොට අපි ආරම්භ කරලා තිනවා. ඒවත් නිරන්තරයෙන්ම දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව වශයෙන් ප්‍රාදේශීය කෘෂිකර්ම කමිටුවේ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ අධ්‍යක්ෂණය යටිනුත් ඒ කෘෂිකර්ම ශිෂ්‍යත්වය දාලා සියලුම නිලධාරීන් එකතු වෙලා අර කණ්ඩායමක් වශයෙන් මම කියේ කොවිඩ් 19න් අපි ලබාගත් ආශිර්වාද කිහිපයක් තියෙනවා. එකක් තමයි නිලධාරීන්. ඒ කියන්නේ රාජ්‍ය නිලධාරීන් හොඳ කණ්ඩායම් මැගීම ඇති කරලා තියෙනවා. මේ කණ්ඩායම අපි තවම මේ කණ්ඩායමත් එක්ක ඉදිරියට යනවා. අපි නමින් ගයාන් සඳරුවන් වගේ ක්‍රීඩකයෝ සඳහන් කරනකොට අපට අමතක කරන්න බෑ මුළු රටේම තරුණ ජවය තරුණ බලය එක්කාසු වුණා මේ රට වෙනුවෙන් තමන්ගේ පළාත ප්‍රදේශය දිස්ත්‍රික්කයේ වෙනුවෙන් එක්කාසු වුණා තමන්ගේ ජනතාව වෙනුවෙන්. ඒ සෑම දිනම අපි බොහොම කෘතවේදීව මේ වෙලාවේ සිහිපත් කරන්න ඕනේ. එයාට නිසි නිරන්තර ඇගීම් හිමි වෙනවා කියන එකත් අපි අවධාරණය කරන්න ඕනේ. කොළඹ වගේම අනෙකුත් දිස්ත්‍රික්කවලත් අපිට යම් ආකාරකින් මේ තත්ත්වය දකින්න ලැබුණා. ඔය අතරේ දැන් මේ ඔය කොවිඩ් බසංගතයේ වගේම පහුගිය ජනාධිපතිවරණයේ ඉඳලා මේ තරුණ රැල්ලක නව ප්‍රමණතා අපට දකින්න ලැබුණ ඔය සිතුවම් මැදී මේ වගේ තත්ත්වයන් රටේ යම් ප්‍රබෝධයක් වෙනස් වීමක්. ඔය අතරේ මහමැතිවරණෙත් තේනවා ඊට පස්සේ. ඉතින් මේ මහමැතිවරණය තුලත් දිසාපතිවරයාගේ කාර්යභාරය ඉතාම සුවිශේෂයි. මොකද අපි දැක්කා මේ හැම වෙලාවකම මාධ්‍ය විදියට ඔබ බොහොම ක්‍රියාශීලීව මේ තැන්වල ඉන්න ඔබ දැන් කියනවා ඔබට ඒ ක්‍රියාශීලීව කටයුතු කරන්න ශක්තිය ලැබුණේ රාජ්‍ය නිලධාරීන් කණ්ඩායමක් විදියට ඔබ එක්ක කටයුතු කරපු නිසයි කියලා. මැතිවරණ ක්‍රියාදාමය පිළිබඳවත් අපි කතා කරමු. ඔව් ඇත්තටම ප්‍රගීත් මම හිතන්නේ ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම මහමැතිවරණයක වැඩිම මැතිවරණ කාල සීමාව. ඒ කියන්නේ ප්‍රගීත් අපි දන්නවා මාර්තු 19 වෙනිදා තමයි මහමැතිවරණ නාම යෝජනා බාර ගැනීම අවසන් කළේ. ඒ අවසන් කිරීමත් එක්ක ප්‍රගීත් කොවිඩ් 19 වසංගත තත්ත්වයත් එක්ක මැතිවරණය කල් ගියා. ඒ වගේම හැබැයි මැතිවරණය කල් ගියාට ප්‍රගීත් ඒකෙන් වුණේ මැතිවරණට අදාළ නීති රීති ක්‍රියාත්මක වෙන කාල සීමාව තමයි මේ කොවිඩ් 19ත් එක්ක මැතිවරණය පවත්වන දිනේ සහ ඊට පස්සේ වෙන දින 14ක් දක්වා කාල සීමාව ඇදිලා ගියේ. ඒකට මේක විශාලම ලංකා ඉතිහාසයේ මහා මැතිවරණය සඳහා වැඩිම දින ගණනාවක් මේ මැතිවරණ කාල සීමාවට වෙච්ච එක. ඉතින් කොළඹ දිස්ත්‍රික්කයේ ගත්තාම ඇත්තටම 117ක් මෙවර ඡන්දදායකින් හිටියා කොළඹ දිස්ත්‍රික්කයේ ගියා පදිංචි ඡන්දදායකින්. ලංකාවේ වැඩිම
චන්දදායකින් පිරිසක් ඉන්නේ ගම්පහසහ කොළඹ දිස්ත්‍රික්කයේ. කොළඹ ගම්පහ දිස්ත්‍රික්කයේ කොළඹ දිස්ත්‍රික්කයට වඩා ඉතාමත් සුළු චන්දදායකින් සංඛ්‍යාවක් වැඩියෙන් ඉන්නවා. එතකොට මේ චන්දදායක දැන් අනිත් කොළඹ දිස්ත්‍රික්කයේ සමහර මැතිවරණ බල ප්‍රදේශවල අනිකුත් දිස්ත්‍රික්කවල තියෙන සමස්ත මේ චන්දදායකින් සංඛ්‍යාව හා වෙනද හෝමාගම කඩුවෙල ගත්තොත් එම ලක්ෂ 2කට වඩා අධික චන්දදායකින් පිරිසක් ඉන්නවා. අපිට තිබ්බ ලොකුම අභියෝගය තමයි සාධාරණ මැතිවරණවල නීති විරීති වලට අනුකූල මැතිවරණයක් කරන එක. ඇත්තට එතනදි මට මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිතුම මැතිවරණ කොමිෂන් නිසා ආභාජකකින් ඒ වගේ මැතිවරණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වගේම මේ මැතිවරණය සඳහා බද්ධ වෙනවා අති විශාල නිලධාරීන් ප්‍රමාණයක් අපිට අවශ්‍ය වෙනවා. ඔබ දන්නවා මේ මේ වෙලාව මැතිවරණේ අපිට තිබ්බනේ අභියෝග කීපයක් තිබ්බනේ ප්‍රගීත් අනිත් ඒ කොවිඩ් 19 තියෙන වසංගත තත්ත්වණු සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නැත්නම් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් වෙලා නිකුත් කරපු ඒ රෙගුලාසි අනුව තමයි අපි මේ මැතිවරණේ කරන්න ඕනේ. ඉතින් අපිට ලොකු අභියෝගයක් තිබ්බා විශේෂයෙන්ම ඡන්ද ගණන් කිරීම. ඡන්ද ගණන් කිරීමේදී ඡන්ද මැදිස්ථාන ඔබ විශ්වාස කරන්න අපිට පුළුවන් වුණා කොළඹ දිස්ත්‍රික්කයේ 1178ක් ඡන්ද මැදිස්ථානම මම තේරීම් බාර නිලධාරිය වශයෙන් ක්‍රියාත්මක කරන්න වුණා. මේ හැම ඡන්ද මැදිස්ථාන අපේ නිවෙස් වලට වඩා සුරක්ෂිත ඒ කියන්නේ සෞඛ්‍ය I think සුරක්ෂිත ස්ථාන බවට අපිට පරිවර්තනය කරන්න පුළුවන් වුණා. ඒක අර මම කියන හැමදාම හැමතිස්සෙම කියන එක ඒක ටීම් වර්ක් එකක් රජයේ. විශේෂයෙන්ම සෞඛ්‍ය බලයෙන් පළාත් පාලන ආයතන පිළිබඳ මේ හැම ඡන්ද මැදිස්ථානයක්ම ඡන්ද දාන්න යන මේ පුද්ගලයෙක් ඡන්ද මැදිස්ථානයක්ම අපි තුන් සැරයක් විෂ බීජ හඳුන් කරන එකට බය වෙනකොට සියලුම මේ ඔබ හිතන්න පුළුවන් ඒ කියන්නේ කිසිම දෙයක් සමාජගත වෙන්නේ කියන්නේ කොරෝනා සම්බන්ධයෙන් මේ මැතිවරණයෙන් අදාළව කිසිම කෙනෙක් වාර්තා වුණේ නැහැ. බැරි වෙලාවකට එහෙම වාර්තා වුණා නම් මම හිතන්නේ ප්‍රගීත් අපිට ලක්ෂ ගාණක් අපේ රජී නිර්දාන විතර නෙමෙයි ඡන්දදායකයෝ අපිට අනිවාර්යයෙන්ම නිරෝධායනයට යොමු වෙන්නත් ඉඩ තිබ්බා. ඉතින් අපි තාමත් හොඳින් මේ ඡන්ද වේ ඡන්දී තාමත් සාධාරණ කිසිම ප්‍රචණ්ඩ ක්‍රියාවක් කොළඹ දිස්ත්‍රික්කයේ වාර්තා නොවුණු මැතිවරණ අපිට පවත්වන්න පුළුවන් වුණා. ඉතින් අතිවිශාල ජනතාවක් ඒ වගේම විශාල මේ නිලධාරි පිරිසක් මට සම්පූර්ණ සහයෝගය දුන්නා කොළඹ තේරීම් බාර දාරියවරය වශයෙන්. ඉතින් හරි සතුටුයි. ඇත්තටම අපි යම් යම් තීන්දුව తీරන ගත්තා. ඡන්ද ප්‍රධාන ප්‍රතිඵල මැදිරිය ඔබ වගේ මාධ්‍ය නිලධාරීන් ඔබ ආයතනයේ වගේ මාධ්‍ය නිලධාරීන්ත් අපිට විශාල සහයෝගයක් දුන්නා. ඒ හේතුව තමයි ඡන්දය උදෑසන විශේෂයෙන් ඡන්ද දින උදෑසන පුංචි චකිතයක් තිබ්බ ඡන්ද දායකින්ට පොඩි බයක් තිබ්බා. හැබැයි ඒ වෙලාවේදී මට මතකයි පළවෙනි පැය දෙක තුනේදී මාධ්‍ය මගින් ඔබ මාධ්‍ය ආයතනය දතුළු මාධ්‍ය මගින් හොඳ ප්‍රචාරණයක් දුන්නා. කිසි බයක් වෙන්න එපා මේ ඡන්ද දාන්න යන්න. ඔබ විශ්වාස කරන දවල් 12න් පස්සේ විශාල පිරිසක් 170 සබයි මොකද මේ මොහොත වෙනකොට මට මතකයි ඔබ කියන කාරණා අප එදා උදෑසනත් ධිරිමත් කිරීම ප්‍රවර්ධනය කිරීම මේ කටයුතු සිදු කරේ අපටත් යම් විශ්වාසයක් ඇති වූ නිසා ඔබ ඔය කියන වගේ මේ ඒ වෙලාවේ මට මතකයි මැතිවරණ කොමිසමේ සභාපතිතුමත් ඔබ කිව්ව ආකාරයෙන්ම කිව්වා ගෙදරින්නට වඩා ආරක්ෂිතයි ඡන්ද පොලට එන්න බය වෙන්න කිසිම දෙයක් නැහැ කියලා ඒ ආකාරයෙන්ම ඔබට සුදුවන්ත වෙන්න ඕන විශේෂයෙන් ඒ හේතුව තමයි ප්‍රගීත් මොකද අපිට පළවෙනි පැයේදී මට වාර්තා වුණා කොළඹ දිස්ත්‍රික්කයේ 100 අටක්වත් ඡන්ද මැදිස්ථානවලට මේ ප්‍රවණතාවයක් තිබ්බේ නැහැ. අපිට පොඩි බයක් දැනුණා. ඒකම අපිට පුදුම විදිහට මාධ්‍ය අපිට උදව් කරා. ඔබ විශ්වාස කරන්න 70%, 72%කට වඩා අධික අන්තිමට ප්‍රතිශතයක් කොළඹ දිස්ත්‍රික්කයේ වාර්ත වෙනවා ඡන්ද ප්‍රකාශය කිරීමේ. සාමාන්‍ය මැතිවරණයක ප්‍රකාශය ප්‍රමාණයට එනවා. ඔව්. ඒ තාම විශේෂයි මොකද ගෝලීය වසංගතයක් ලංකාවෙත් බොහොම දරුණු විදිහට අපි අවධානමට ලක් වෙලා හිටපු වෙලාවක ඒ ආකාරයේ ජනතාවගේ ඉදිරිපත් වීම විශේෂයෙන් සෞඛ්‍යංශ ආරක්ෂක අංශ ඊළඟට මැතිවරණයට සම්බන්ධ මෙතුමන්ලා වැනි පාර්ශ්ව මැතිවරණ කොමසාරිස්වරයාගෙන්ද මේ හැමෝම කියපු වචනය මාධ්‍ය විදිහට මෙතුමක වගේ අවසාන වශයෙන් අපි ගත්තුවේ උත්සාහය පළ දරුවා කියලා අපටත් බොහොම නිතමානිව සතුටු වෙන්න පුළුවන් කමක් ලැබුණා ඔබ කිව්ව වගේ දවස් අවසාන එනකොට ප්‍රතිශතයේ සිට 70 72 73ට ඇවිල්ලා තියෙන සමහර දිස්ත්‍රික්කවල 75 ඉක්මවල තියෙනවා කියලා දැනගන්න ලැබුණොත් අර කිව්වත් වගේ සාමාන්‍ය තත්ත්වෙම මැතිවරණයක් ලෙස බොහොම සමකාමීව ඊළඟට ගත්තට පස්සේ අවසන් කරගන්නට හැකි වුණා. එහෙදිත් දිසාපතිවරයා විදිහට එතුමන්ට පැවරුණු වගකීම රාජකාරී ටුවීම පිළිබඳව අපි ඒ දෙස අදහස් හුවමාරු කරගත්තේ. ඔය අතර කොළඹ දිස්ත්‍රික්කයේ කිව්වහම මං හිතන්නේ මේ ලංකාවෙම මිනිස්සු එන යන නගරය කොළඹ නගරය
කොළඹ දිස්ත්‍රික්කයේ රාජ ආයතන ගණනාවක් පිහිටා තිබෙනවා මේ දිස්ත්‍රික්කය තුල කොළඹ නගරය තුල එහෙම ගත්තාම ඊටාම විශේෂත්වයක් ගන්නවා ඒ නිසාම ඇති වෙලා තිබෙන ප්‍රශ්නකාරී දේවලුත් ගණනාවක් තියෙනවා අපි ඔය ගැනත් කතා කරන්න ඕනේ ඊටාම සුවිශේෂ දිස්ත්‍රික්කයක් ඒ වගේම තමයි ප්‍රශ්න අතිනුත් කොළඹ අඩුවක් නැහැ නේද ඒ අතරේ තියෙන එක ප්‍රධාන ප්‍රශ්නයක් වුණු ප්‍රශ්නය හැබැයි පහුගිය කාලේම අපිට මුකුත් අලුත් තොරතුරු වාර්තා වුණේ නැහැ කියන්නේ ඒ අලුත් වාර්තා වුණේ නැහැ කියන එක ගැන අපි දුක් වෙනවනේ මේක සතුටු වෙනවා මොකද හේතුව වාර්තා වෙනවා කියන ගැටලුවක් තියෙනවා කියන කෙනෙක් කොහොමද මෙහෙට යම් විසඳුමක් ලැබිලාද තියෙන්නේ හොඳ මට්ටමින් ක්‍රියාත්මක වෙනවා කියන එකද මොකද්ද තත්ත්වය ඇත්තටම ප්‍රදීප් මේ වෙනකොට මේ කසල කළමනාකරණය පිළිබඳව විශාල වැඩ පිළිවිලක් යනවා ඔබ දන්නවා ඇති ඒක පහුගිය කාලේ ඉඳන්ම ආව එකක් විශේෂයෙන්ම අතිගරු ජනාධිපතිතුමාගේ පත්වීමත් සමග මේක වේගවත් වෙලා තියෙනවා එනිසා මේ කසල කළමනාකරණය පිළිබඳව බස්නාහිර පළාත් සභාවේ කරු ආණ්ඩුකාතුමා ප්‍රදානේ පළාත් සභාවේ ආයතනත් ඒ වගේම පළාත් පාලන ආයතන මේ කළමනාක ඇත්තටම කළමනාකරණය තමයි අඩුවෙලා තිබ්බේ ප්‍රගිත් පහුගිය කාල සීමාව තුළ දැක්ක දෙයක් තමයි මේ කසල කළමනාකරණය අද බලන්න දැන් අපේ ගෙවල් වුණත් මේ අපි දවස් කීපෙක තෝරලා තමයි කසල ටික එළියට යන්නේ ඉතින් හොඳ ප්‍රවණතාවයක් තියෙනවා අර ගොඩ ගිහිලා කසල මේ ගොඩ ගන්නවට වඩා කසල කළමනාකරණයක් අද සිද්ධ වෙනවා තේනිස අපිට සතුටු වෙන්න පුළුවන් ඒ එකම මම හිතන්නේ තව මාස කීපයක් තුලින් ගිය අඟහරුවාදාත් මට ගරු ආණ්ඩුකාරතුමා පැවසුවා බස්නාහිර පළාතේ කොළඹ ඔරුගොඩවත්තේ විශාල කසල අංගණයක් කළමනාකරණ අංගණය කසල අංගණයකින් එන් විදුලි බලය නිපදවීමේ විශාල ව්‍යාපෘතියේ අවසාන අදියරිය දැන් පැමිණලා තින්නේ මමත් බස්නාහිර පළාතේ ප්‍රධාන ලේකම්වරයා වශයෙන් කටයුතු කරන කාලේ නිරන්තරයෙන් මේ ව්‍යාපෘතිය ගැන අවධානය යොමු කරා ඒක දැන් ඇත්තටම ගිය මාර්තු මාසෙ තමයි ඒක අවසන් වෙලා ක්‍රියාත්මක වෙන්න තිබ්බේ. ඒ නමුත් දැන් ඒක මේ අනිවාර්යයෙන්ම මේ වසරේ තව මාස කිහිපයකින් ක්‍රියාත්මක වෙනවා. ඔබ විශ්වාස කරන්නේ ඒ ක්‍රියාත්මක වීම තුළ කොළඹ නගර සභා සීමාව තුළ නැත්නම් කොළඹ නගර මහනගර සභාවේ සියලුම කසල ටික එතනින් කළමනාකරණය වෙනවා. ඒ කියන්නේ කොහෙවත් දාන දෙයක් නැහැ. ඒක ඇත්තට ඒ තුලින් විදුලිය නිපදවීමේ ව්‍යාපෘතියක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මෙට්‍රික් ටොන් 500ක් වමන දිනකට එතන ඒ කළමනාකරණය කරනවා. ඉතින් මම හිතන්නේ විශාලම ප්‍රශ්නේ තියෙන්නේ කොළඹ නගරයේ කැලිකසල්ට වෙන්නේ මොකක්ද කියන එක. එතන හොඳ කළමනාකරණ. ඉතින් ඊට පස්සේ තියෙන අපිට ඩොකුමන්ට් ප්‍රශ්නයක් තියෙන්නේ කරන්දියාන කුණු මේ කන්දට අදාළව තියෙන ප්‍රශ්නේ. ඒකටත් දැන් විශාල වැඩපිළිවෙලක් මේ වෙනකොට යනවා. ඒ නිසා මම හිතන්නේ මේ කළමනාකරණය පිළිබඳව හොඳ දෙයක් තියෙනවා. කසල කළමනාකරණය ඒ නිසා අනිවාර්යයෙන් මේ පිළිබඳ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවෙත් නිරන්තරයෙන් සාකච්ඡා වෙනවා. ගත යුතු පියවරවල් සාකච්ඡාව පමණක් නොවේ ගත යුතු සියලුම පියවරවල් ගන්න අනිත් එක තමයි රාජ්‍ය ආයතන විශේෂ නාගරික සංවර්ධන අධිකාරිය වෙන්න පුළුවන් ඉඩම් ගොඩ කිරීමේ සංස්ථාව වෙන්න පුළුවන් අනිකුත් පළාත් පාලන ආයතන මේ සියලු දේ හොඳ සම්බන්ධීකරණයකින් කටයුතු කිරීම තුළින් තමයි මම හිතන්නේ මේ කසල කළමනාකරණය අද සිද්ධ වෙලා තියෙන්නේ. ඊටම වැදගත් ඒ අවසානයේ කියපු දේ මේ මේ කසල කළමනාකරණය වගේම ආයතන අතර සම්බන්ධීකරණය. දැන් ඔය ප්‍රශ්නේ මතුවෙන හැම අවස්ථාවකම දිසාපතිතුමනි අප දැකපු සුලබ කාරණාවක් තමයි ප්‍රධානීන් ආයතන අතර නිසි සම්බන්ධීකරණයක් සම්බන්ධතාවයක් නොමැතිවීම බරපතල ගැටලුවක් කොට අපි දැක්කා. ඒ වගේම මේ ගැටලුවක් කොට හඳුනා ගැනීමත් ඒ සඳහා නිසි කළමනාකරණ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමත් ඒ තුලින් අප ලබන අනෙකුත් ප්‍රතිඵල ගැන මම හිතන්නේ වැඩි කතා කරේ නැති වුණාට විදුලි උත්පාදනය තුළ ජාතික විදුලි වල පද්ධතියට යම් එකවසක් සිදු කරන්නත් හැකියාව. මේ කසල කියන්නේ සම්පතක් අවශ්‍යයි බොහෝ රටවල සම්පතක්. ඉතින් අද අපේ රටෙත් ඒ අවධානය යොමු වෙලා තියෙනවා. ඉතින් මම හිතන්නේ ඒක හොඳ ප්‍රවණතාවයක්. විශේෂයෙන්ම දැන් කඩුවෙල මහනගර සභාව මම හිතන්නේ තව සති කිහිපයක් තුළින් ප්ලාස්ටික් ඔවුන් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න සූදානම් කරලා තිනවා. මේ ඉවත දමන ප්ලාස්ටික් බෝතල් ඒවායෙන් ගඩොල් නිෂ්පාදනය කිරීම. අපේ රටේ ඉන්න මේ නිර්මාපකයෙක් තමයි ඒ ඔහුගේ නිර්මාණය. ඔහු ඉදිරිපත් වෙලා තිනවා. ඉතින් කඩුවෙල මහනගර සභාවේ නගර අධිපතිතුමා මේ සම්බන්ධ වෙලා තිනවා ඒ ව්‍යාපෘතිය ඔවුන් ක්‍රියාත්මක කරන්න. ඔබ විශ්වාස කරන්න මේ ගඩොල් මේ ගොඩනැගිලි නිර්මාණය කිරීම සඳහා ගඩොල් ඉවත ලබන ප්ලාස්ටික් ඒ වගේ යොදාගෙන ඉතින් මේ වගේ දේවල් ගොඩක් දේවල් තියෙනවා අපේ රටේ හොඳ නිර්මාණකරුවෝ කරුවෝ ඉන්නවා සහ අපිට හිතන්න බැරි දේවල් සඳහා මූලාශ්‍ර කරගන්න අමුද්‍රව්‍ය කරගන්න මේ කසලවල පුළුවන් කමක් තිබෙනවා මෙතුමා කිව්වත් වගේ ලෝකයේ ඇතම් රටවල් ඒ සම්පතක් කරගනිමින් කටයුතු කරනකොට අප මේක මේ කුණු ප්‍රශ්නයක් කරගැනීමම අපිට කනගාටුදායි කාරණා පවා පහුගිය අවුරුදුවල මේ රටේ කොළඹ දිස්ත්‍රික්කයෙන් අහන්න දකින්න විඳින්න ලැබුණා ඒ කම්පණය අපතුල තවමත් තිබෙනවා ඒ නිසා කරදියාන වගේ තැන්ගෙන අවධානය යොමු වෙනවා නම් අපේ ඊටම වැදගත් කොටස සලකනවා නැබත වෙනි ඛේද වාචකයකට ලක් නොවන්නට ඒක හරි වැදගත් ඒ අතරේ දැන් මේ
මේකත් මේ කොළඹට විතරක් නෙමෙයි රටේ බොහෝ තැන්වලට අදාළයි දැන් මේ මේ වෙළහෙළදාම් වලදී ව්‍යාපාරික කටයුතු වලදී වන් නිසි පරිදි සිදුවීම කියන එකත් හරි වැදගත් නේ බොහොම සාධාරණව පාරිභෝගිකයින්ගේ පැත්තටත් වෙළදාම් ව්‍යාපාරිකයින්ගේ පැත්තටත් මේ දෙපැත්තටම ඉතින් කොළඹදී මේ මේ රටින්ම ඇවිල්ලා බොහෝ දෙනා බොහෝ දේ අරගෙන යන කොළඹදී ඒ කටයුතු පිළිබඳ හොඳින් සිදු වෙනවා කියලා කියන කාරණා තියෙනවා අකටයුතුකම් වෙන අවස්ථා ගැන තියෙනවා අපි පොඩි තැනින් පටන් ගන්න පාංගෙඩියටත් වංචා කරනවා කියන එක පිළිබඳව මේ කොළඹින් අහන්න ලැබෙනවා කියන එක සුලභ කාරණාවක්. රාත්තලයි කියලා අපි සාමාන්‍යයෙන් කටවචනේට ඉල්ලන්නේ පාන් රාත්තලක් දෙන්න කියලා. හරියට ගත්තොත් ඒ කියන්නේ ග්‍රෑම් 450ක ප්‍රමාණයක් මේ පාන් රාත්තලේ තියෙන්න ඕනේ. හැබැයි කිරලා බැලුවොත් අපි ගණන්ලා ඕකත් අඩුයි. ඇත්ත තත්ත්වය ඒකයි. ඉතින් මෙතන ඉඳලම මේ කිරුම් මෙනුම් නීති රටේ තිබෙනවා මේව ආශ්‍රය කරගෙන මේ පිළිබඳ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක වෙනවාද? ඔව් ප්‍රගීත බොහොම ස්තුතියි මේ ප්‍රශ්නෙට. ඔබ වනිතන්නේ දකින්නත් ඇති පුවත්පත්වල වාර්තා වුණා කොළඹ දිස්ත්‍රික්කයේ විශාල මෙහෙයුමක් ක්‍රියාත්මක කළ අවසානයි මම ඇත්තටම කිරුම් හා මිනුම් ප්‍රමිති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකතුමා ඒ වගේම ඒ දෙපාර්තමේන්තුවෙන් මට මගේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට යොමු කළ තියෙන නිලධාරීන් ටික කලමනාකරණය කරගනිමින් ඔබ විශ්වාස කරන ඔබ කියපු එක 100%ක් හරි ප්‍රගීත පාරිභෝගිකයින් නැත්නම් මහජනතාව පාංගෙඩියෙන් සූරා කරන මේ යුගයක් ඒ කියන්නේ මේ කාලයක් තිබ්බා දැන්ටත් තියෙනවා මං ඉල්ලන්නේ පාරිභෝගිකයින්ටත් මං පණිවිඩයක් දෙනවා තමන් ගෙදරට ගේන පාන් ගෙඩිය පොඩ්ඩක් තමන් ඉතරාදියක් තියෙනවා නම් කිරලා බලන්න කියන එක තමයි මම ඉස්සල්ලාම ඉල්ලන්නේ සාමාන්‍ය පාන් ගෙඩියක තියෙන්න ඕනේ ඔබ කිව්වා වගේ අපි ප්‍රාණ රාත්තලක් කියලා කිව්වට අපිට තියෙන්න ඕනේ දැන් අලුත් මිනුම් ක්‍රමය අනුව ග්‍රෑම් 450ක් තියෙන්න ඕනේ පාන් ගෙඩියක නමුත් ඔබ විශ්වාස කරන්න ප්‍රගීත පහුගිය කාලේ අපි ජනවාරි මාසේ ඉඳන් ඇත්තටම අඛණ්ඩව මේ වැටලීම් ක්‍රියාත්මක කරනවා විශාල ටීම් එකක් අපි ඇත්තටම මෙතෙන්දි විශේෂයෙන් මම පය කියලා තියෙන්නේ තෝරු ටික ඉස්සල්ලාම අල්ලන්න කියලා තෝරු මෝරු ටික හාල්මස්රු ටික නේ කියන්නේ පුඩි පෙට්ටි කඩේ තියෙන පාන් ගෙඩියට වඩා මං කියලා දෙන ප්‍රධාන සුපිරිවෙල් සල් බේකරි ඒ ටික තමයි අපි වැටි මහ පරිමාණ නිෂ්පාදක මහ පරිමාණ ඔබ විශ්වාස කරන එක මහ පරිමාණ බේකරි එක වැල්ලවත්ත ප්‍රදේශයේ තියෙන බේකරි එක පාන් ගෙඩියක් මම අපේ කණ්ඩායම කියලා වැටලුවා 450ට තියෙන ඕනේ පාන් ගෙඩිය තිබ්බේ ග්‍රෑම් ඔබ විශ්වාස කරන්න ප්‍රගේ 242යි තිබ්බේ ග්‍රෑම් හද ඒකට අපි මිනිස්සු කන්ට දීලා තියෙන පාරිභෝගිකයෙ කොයි තරම් සූරා කෑමකට සිද්ධ වෙලා තියෙනවද කියලා අපි ගරු අධිකරණයට වාර්තා කළා නඩු ගත්තා දෙවෙනි සැරියටත් අපි වැටලීම් කරා දෙවෙනි සැරියට වැටලීම් කරනකොට 300 ගණනයි තිබ්බේ නැවත වරක් අපි අධිකරණයට අපි මොකද අකණ්ඩව අපි එක සැරයක් කරලා එතනින් අවසන් කරන්නේ ඔබ විශ්වාස කරන්න මේ වෙනකොට අපි වැටලීම් 40ක් කරලා තිනවා මේ වෙනකොට ප්‍රධාන ආයතන මේ අඩුබර පාන් විකුණපු බේකරි ඒ වගේම සුපිරිවෙල්සල් ඒ වගේ තැන් අපි කියවලනගෙන ඉතින් ඒ 40න් වැටලීම් 40ක් පමණ කරලා තිනවා 40න් මේ වෙනකොට 35කට අපිට නඩු දාන්න සිද්ධ වුණා ඇත්තටම ආයතන පහක් වගේ හතරක් නැත්තම් පහක් විතරයි මේ නියමිත බර ප්‍රමාණය තියෙන මේ පාන් ගෙඩි නිෂ්පාදනය කළ තිබෙන නිසා මම පාරිභෝගිකයන්ට මේ අවස්ථාවක් කරගන්න ඔබට මේ තියෙනවා නම් ඒ පිළිබඳව යම් කිසි පැමිණිල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට කරුණාකරලා යොමු කරන්න අපි අනිවාර්යයෙන්ම ඉතාමත්ම ක්ෂණිකව ඒ ස්ථාන වැටලින් කරමු පාන් ගැන විතරක් නෙමෙයි අනිත් දේවල් පිළිබඳවත් ඒ එලෙසින්ම ක්‍රියාත්මකයි අපිට ඒ වචනේ විශ්වාස කරන්නයි තිබෙන්නේ ඒ ක්‍රියාවේ නොපු කළ තමයි තුම මේ පිළිබඳව කතා කරන්නේ අපිට තිබෙන කෙටි කාල වේලාව ඇතුළත තව මිනිත්තු දෙකක් වගේ තියෙන්නේ නමුත් මම හිතනවා වැදගත් කාරණා දෙකක් තියෙන එකක් මේ දිනවල රටේම අවධානය දිනාගෙන තියෙන රටේම ප්‍රසාදය බොහෝ විට හිමි කරගෙන තිබෙන කොළඹ දිස්ත්‍රික්කයේ තුල තිබෙන මද්‍රව්‍ය සහ විවිධ පාතාල ක්‍රියාකාරකම් මැඩලීම් සදා ක්‍රියාත්මක වෙන වැටලීම් පිළිබඳව සහ මේ 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 ආරක්ෂාව සාතිකරණ ගන්න උත්සාහය පිළිබඳව ඒත් අත්දැකීම ඔබට ඇති අනිවාර්යෙන් බොහොම ස්තුතියි ඒ ගැනත් ප්‍රගීත මේ සිතින් මම මතක් කරනෝනේ කොළඹ බස්නාහිර පළාත් බාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස් දේශබන්ද තින්නකොන් මහත්මයා අර මං කිව්ව අර කොවිඩ් ඇත් එක්ක ආවේ ටීම් වර්ක් එකත් එක්ක තමයි එතුමාලා විශාල මද්රව්‍ය වලට අදාළ මේ වැටලීම් ප්‍රමාණයක් ඔබ කිව්වා වගේ පුවත්පත්වල වාර්තා වෙනවා ඊට සමගාමීව අපි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වශයෙන් අපේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් විශාල සහයෝගයක් අපි ලබා දෙනවා මේ මද්රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච එවිලෙන පුද්ගලින් පුනරුත්ථාපනය කිරීම. ඒත් මීට මාස කිහිපයකට ගංගාරාම විහාරස්ථානයේදී කිලින්දේ අපේ අසජ්‍යාමතුරුන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස් ප්‍රතිදේශ බඳු තෙන්නකොන් මහත්මත් අපිත් එකතු වෙලා ඇත්තටම පොලිස් දෙපාර්තමේන්තුවෙන් තමයි මද්රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච තරුණින් 50ක් පුනරුත්ථාපනය කිරීමේ වැඩසටහනක් ආරම්භ කළා. ඊට අමතරව අපි ගිය සතියේදී තිබිලිගස්සය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට තවත් තරුණයෝ 50ක් ඔබ විශ්වාස කරන අපිට හරිම දුකයි සමහරවිට මේ 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 දරුවෝ
අවුරුදු 15ක 16ක නමයක් පවා අපි වෙත යොමු වෙලා තිබ්බා විශේෂයෙන්ම අපිට අධිකාරු අධිකරණයෙන් තමයි අපිට යොමු කරලා තිබ්බේ මේ මේව කරන්න අපි ඔවුන්ට ඇත්තටම කරේ පුංචි දේවල් ටිකක් කරේ චිත්‍රයක් අඳින්න චිත්‍රයක් රස විඳින්න සංගීතයේ රස විඳින්න ඔවුන්ට ජීවිතේට ඒව ඒ වගේ අවස්ථාවල් තිබිලා තිබ්බේ නේද අර අර වගේ වැටලීම් යන අවස්ථාවෙදී අපි ඇත්තටම අනිත් පැත්තෙන් මේ පුනරුත්ථාපනය කිරීමේ වැඩසටහනට විශාල දායකත්වයක් දෙනවා දිසාපති කාර්යාලය වශයෙන් අපිත් ප්‍රාදේශීය ලේකම්වරු යාමිකු ශේස්නාරින් විශේෂයෙන්ම අන්තරාදායක ඖෂධ පාලක මණ්ඩලයේ ගරු සභාපතිතුමා එතුමා අපිත් එක්ක විශාල වැඩසටහන් ප්‍රමාණයක් මේ වෙනකොට කොළඹ දිස්ත්‍රික්කයේ ආරම්භ කරලා තිනවා අපිට හරි සතුටුයි මොකද අපිට හදවතට දැනෙනවා අපි මොන හරි මේ රටේ මේ සමාජයට මේ ජනතාවට කරනවා කියන එක පැත්තකින් ආරක්ෂකංශ වැටලීම් කාර්යය එතනකොට පුනරුත්ථාපන කාර්යයේ දිසාපතිවරයා විදිහට ඒ සඳහා නායකත්වයේ දෙමින් කටයුතු කිරීම අපිත් අගය කරන ඉතාම සුවිශේෂ කාරණාවක් අවසාන වශයෙන් මම අර කලින් උපුටාගත්තු කයිපල ඇතුළත් පුංචි සිත්තරාවි ඊළඟට මේක පොතක් ඉන්පස්සේ කුණුමූලේ රජ්ජුරුවෝ ඊට පස්සේ සඳදුටු මිහිවත ඒ වගේම ඇහැල සිත අවසාන වශයෙන් ගත්තොත් මේ මට හම්බ වෙච්ච පොත් ටිකෙන් ගත්තොත් මට හිතෙන හැටි මේ ප්‍රදීප් යසරත්න කියන බස්නා මේ මේ කොළඹ දිස්ත්‍රික් දිසාපතිවරයා අතින් ලියවුණු කෘති කිහිපයක් පමණයි ඒ තුල අපට දැනන හොඳ කලාකරුවෙක් තමයි දිසාපති බවට පත් වෙලා ඉන්නේ කියලා. එතකොට කලාකරුවන්ගේ සුබ සාධනය අනාගතයේ පිළිබඳ දිස්ත්‍රික් බල මණ්ඩල පිහිටුවමින් කෙරෙන කටයුතු ගැන අපි තාම කෙටියෙන් සඳහන් කරමු. මේ ප්‍රගීත කුඩා කාලේ ඉඳන් මම ඇත්තටම කලාවට හරීම සංවේදී කෙනෙක් ආස කරන කෙනෙක් ඇත්තටම දිස්ත්‍රික් කෘෂි සංස්කෘතික බල මණ්ඩලය කොළඹ දිස්ත්‍රික්කයේ පහුගිය කාල සීමාවෙදී ක්‍රියාත්මක වීම ඉතාමත් අඩු මට්ටමක තිබ්බා. නමුත් ඉතාමත් මම මේ පහුගිය මේ සති මාසයකට ඉතිරි ප්‍රමෙදී දිස්ත්‍රික් ප්‍රාදේශීය මේ සංස්කෘතික බල මණ්ඩල ටික ඉතාමත්ම ප්‍රතිසංවිධානය කළා. මේ වෙනකොට අපි දිස්ත්‍රික් සංස්කෘතික බල මණ්ඩලය අපි මේ වෙනකොට ක්‍රියාත්මක කරා. බීසිරිතුංග පෙරේරා මාතා තමයි කලාකරුවා තමයි දිස්ත්‍රික් බල මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් පත් වෙලා තියෙන්නේ. ගාමිණි මෙරින්න කියන මේ ජාතික ගුවන් විදුලියේ ඉන්න ප්‍රවීණ නිවේදකයා තමයි ලේකම්වරයා වශයෙන් කටයුතු කරන විශාල කලාකරුවන් ප්‍රින්සක් දැන් මට එකතු කරගන්න අවස්ථාව ලැබිලා තිනවා. ඉතින් මම හිතන්නේ අපි විශාල වැඩ කොටසක් කොළඹ දිස්ත්‍රික්කයේ කලාකරුවන් එකතු කරගෙන ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙනවා. මේ සීලම් දෙනා මාධ්‍ය වේදීන් පවා එකට අපිට මේ වෙනකොට සම්පූර්ණ සහයෝගය ලබා දීලා තිනවා. කලාකරුවන් විශේෂයෙන්ම වියපත් වෙලා ඉන්න අසරණ ළයින කලාකරුවන් වෙනින් ලොකු වැඩසටහනක් කොළඹ දිස්ත්‍රික්කයේ අනිවාර්යයෙන්ම ඉදිරිදී ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. මේ දිස්ත්‍රික්කයේ තුල පදිංචි නියෝජනය කරන අය විදිහට අපත් අපගේ පූර්ණ සහයෝගය පැත්තකින් පොරොන්දු වෙන ඔබතුමාට ලබා දෙනවා කියන එක මේ තම කදිම වැඩපිළිවෙළවල් මේ මෙවැනි දේ ක්‍රියාත්මක කරමින් මේ කොළඹ දිසාව මේ රටේ සුවිශේෂ දිස්ත්‍රික්කය එහි තිබෙන වටිනාකම තවදුරටත් ඉහළ නංවන්නට ඔබ වැනි දිසාපතිවරයෙකුට හැකිවේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි සමුදෙනවා කොළඹ දිසාපති ප්‍රදීප් යසරත්න මැතිතුමන්ට සුති මේ සහභාගීත්වයට. ඉතාම වැදගත් කාරණා ගණනාවක් අනාවරණ වුණා. තව දිනක හමු වෙන බලාපොරොත්තු වෙන එතුමන්ට සමුදුන්නා වගේම යලිත් හෙට දිනෙත් හමු වෙන බලාපොරොත්තු වෙන ඔබින් සමු ගන්නවා. අපි හෙට උදෑසන හමු වෙනතුරු ඔබට සුබ දවසක් වේවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.